हाय भुवन आदरणीय पूंजी द्वीप पुते अदापि मे मासे अवसान सती करान दिएन पाड़म पुदालट बेदीम हतरी गुणकिरीम हतरी एवनाट दे लबन मासे आय मम लैसिकल तीन पुते वालट इलाकान देखे संख्या देखे वेदन मत्यमें चूटी अभ्यास तमें लबन मासे करान ये वितरण में पुदालट लबन मासे इतर पाड़ी के पटांगानो दिगमेनीम पाड़म खाले पाड़म गणवस्तु पाड़ ये पाड़ीकते अभी लबन मसी कर्ण कर्ण आधार अभी आय सर कर मुलड गिहिलकर्ण अटुकर्ण गुणकर्ण बिदन अभ्यास इलाक दिखे चोटी में चोटी गण इतना लबन मसी उठ भूम पहासुन सतुटी उड़पेन पेन हदला लबन मसी आय सर कभी चोटी में चोटी गण कदा पुर्दे निशा निशा लबन मसी पेवर पुदाला अतर गतामीटिक करांगा पुड़वा दें अभी वेड सदन अणु හොඳට දක්ෂ වෙච්ච දුවල පුතාලා ඉන්නවා මම දැක්කා පෙලක් දරුවාගේ මම වීඩියෝ පිටම් බැලුවා හොඳට බෙදන්න පුරුදු වෙච්ච දරුවිනවා හොඳට ගුණ කරන්න එකතු කරන්න පුරුදු වෙච්ච දරුවිනවා දැන් මේක පුතේ මේ ක්‍රමී පුතාලගේ අම්මලා තාත්තලාත් බලනවානේ අම්මලා තාත්තලාත් ওই ක්‍රමීට පුතේ මෙහෙමයි ඇඟිලි නමන්නේ මෙහෙමයි දෙවරච්චක් කරේ බලන්නේ මෙහෙමයි බෙදන්නේ මෙහෙමයි ගුණ කරන්නේ කියලා අම්මලා තාත්තලටත් කියලා දෙන්න පුළුවන් දැන් ඒ නිසා අම්මලා තාත්තලගේ උදව්ව ඇතුව හොඳට මේ ටික පුරුදු වෙන්න දැන් පුතාලා හිතන් ඉන්නවා හතරෙන් බෙදෙන ගුණකන එක බොහොම අමාරු වැඩක් කියලා. අද මේ උගන්නන බෙදීමේ මට්ටම තමයි පුතේ හතරේ පොතේ උපරිම මට්ටම. දැන් හතර ශ්‍රේණියට ගියපුවාම පුතාලට බෙදන්න තියෙන්නේ උපරිම ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන්. පහ ගොඩක් ලේසි. ඒ නිසා හතරෙන් බෙදීම මේ අද පුතාලට උගන්වන්නේ තනිකර හතර වසරේ පොතේ තියෙන මට්ටම. ඒ නිසා අපි මේකෙන් පස්සේ ආයෙ සැරයක් ලබන මාසෙ අලුත් පාඩම් පටන් ගන්න ගමන් ආයෙ අපි චූටි චූටි ගණන් වලට එනවා. ඔක්කොම ඉලක්කම් දෙකේ ගණන්වලට ලබන මාසෙ එනවා. ඒ නිසා අද අපි හතරෙන් ගුණ කිරීම සහ බෙදීම පුරුදුමු. දැන් මම ගිය සතියේ දරුවනේ කිව්වා හොඳට හතරේ ගුණන වගුව නිතර නිතර අම්මලා තාත්තලා ඔක්කොම එකතු වෙලා හොඳට කියවන්න. සින්දුවක් කවියක් කියන වගේ කියවන්න කටින්. එහෙම කියෙව්වා නම් පුතාලට හතරවර චක්‍රේ කටපාඩම් ඇති. ඕන බලන්න දැන් හතරේ ගොඩවල් වල එකතුවක් තමයි හතරවර චක්‍රෙන් කියන්නේ. මේ බලන්න. හතරවරක් එක හතරයි. हतर वरा देखा अटाई हतरे गोडवाल देखा कटाई हतर वरा तुन दुलाहाई हतर वरा खतर दासे आई हतर वरा पहा विसाई हतर वरा खाय विसी हतराई हतर वरा खत विसी अटाई हतर वरा कट तीस देखाई हतर वरा नवय तीस हयाय हतर वरा नवय तीस हयाय पुताला दे मैं गुणन वगुव नितर नितर किए हुआ ना होद दे गेदर अम्मटाई अम्मटत कियान कियान तातरत कियान कियान एक वेला होदट हंड रागला मैं किए वन हतर वरा के का हतराय हतर वरा देखा अटाय हतर वरा तुन दुलाहाय हतर वरा खतर दासेय हतर वरा पहा विसाय हतर वरा खाय विसी हतराय हतर वरा खत विसी अटाय हतर वरा अट तीस देखाय हतर वरा नवय तीस हयाय हतर वरा दहाय हतलिहाय पुताला लिवे ने तुना किए नो हतर वरा दहाय हतलिहाय के किए वन दे मम देखे मितरा गुण किरीम बेदीम करान्य हेतु පුතාලට කිව්වා මේක දෙමව්පියන්ටයි මම කියන්නේ දැන් දෙකෙන් ගුණ කරද්දි හැම වෙලෙම ඉතුරු වෙන්නේ එකක්මයි බෙදුවත් අඩු කරපුවාම ඉතුරු වෙන්නේ එකක් එතකොට දරුවා ඕකට මැබ්බෙහි වෙනවා එකයි ඉතුරු වෙන්නේ බෙදාදි ගුණ කරද්දි එකයි කියලා එතකොට දරුවාට 3 4 5 ගුණන වගේ වලට ගිහිල්ලා බෙදෙන ගුණ කරන දවසට ආයි පොඩි පැටලිල්ලක් එනවා දැන් හතරෙන් ගුණ කරනකොට 3ක් ඉතුරු වෙන්න පුළුවන් 32 න් 2 දානවා 3ක් ඉතුරු වෙනවා ඒ නිසා මට මේක ඕන කරන්නේ දරුවාට මේ ගණිත සංකල්පය හදන්න. ඒ නිසා අපි දෙකෙන්ම ගණන් සිය ගණක් හදා හිටියොත් දරුවාට මේ සංකල්පය ගොඩනගන්නේ. එතකොට දරුවා හිතන්නේ හැම වෙලෙම ගුණ කරපුවාම ඉතුරු වෙන්නේ එකයි කියලා නෑ මේ. 28 න් 8 දානවා දෙකක් ඉතුරු වෙනවා. 36 න් 6 දානවා තුනක් ඉතුරු වෙනවා. ඒ නිසා දරුවාට ඒ වෙනස හඳුන්වලා දෙන්නත් එක තමයි අපි අර එකම තැනින් නැතුව මේ මට්ටමට අභ්‍යාස වෙන්නේ. ඒ නිසා මේක වැඩියක් නෑ. මොකද මේක අපි වසර ගාණක් තිස්සේ මීට පෙර අවුරුදු වල නම් මීට පෙර ආතුව මේ ගුණ මේ ගුණකරණ බෙදෙන මට්ටම මීටත් පෙර ආතුව අපි
උගන්නලා දරුවන්ට පුරුදු පුහුණු කරනවා ජනවාරි වෙනකොට පෙබරවාරි වෙනකොට මේවා පුරුදු පුහුණු කරනවා ඒ නිසා දැන් මේක වීඩියෝ එකක් බලන නිසා දරුවන්ට නැවත නැවත වටයක් දෙකක් බලන්න පුළුවන් නිසා දෙමව්පිය මේ ක්‍රම රටාව මෙතන තියෙන අර චූටි රටාවක් ඒක පුරුදු කරමු හොඳයි පුතේ එහෙමනම් දැන් දුවල පුතාලා හොඳට මේක කට ඇරලා හයියෙන් උච්චාරණය කරන්න ඕනේ සර් එක්කම එහෙම පුරුදු වෙන්නේ හතර වරක් එක හතරයි හතර වරක් දෙක අටයි හතර වරක් තුන දොළහයි හතර වරක් හතර දාසයයි හතර වරක් පහ විස්සයි හතර වරක් හය විසිහතරයි හතර වරක් හත විසිඅටයි හතර වරක් අට තිස් දෙකයි හතර වරක් නවය තිස් හයයි හතර වරක් දහය හතලිහයි එතකොට පුතේ අපිට හතරේ ගොඩවල් වල එකතුවක් කියන ලේසි ඔන්න බලන්න මේසෙකට කකුල් හතරක් තියෙනවා එහෙනම් මේස 6කට තියෙන කකුල් ගාන කීයද මේස 6කට හතරේ ගොඩවල් 6ක් හතර වාර 6ක් යදුනොත් හතර වරක් 24යි මේස 6කට කකුල් 24ක් තියෙනවා කාර් එකකට රෝද හතරක් තියෙනවා එහෙනම් කාර් 8කට රෝද කීයද කාර් 8කට හතර වරක් 8 32යි රෝද 32ක් තියෙනවා එතකොට ඔය විදිහට පුතේ ඕන තරම් අපිට පුළුවන් ගවයෙකුට පාද හතරක් තියෙනවා. එහෙනම් ගවයෝ 9 දෙනෙකුට පාද කීයද? හතර වරක් 9 36යි පාද 36යි. එහෙනම් පුතේ අපිට මේ ගුණන වගුවෙන් බොහොම පහසු කරගන්න පුළුවන් ගැටලු. දැන් එහෙමනම් අපි රූප ඇඳ ඇඳ කියලා දෙදී ඉන්න ඕනේ නැහැ පුතාලට. හතරෙන් ගුණ කිරීම සහ බෙදීමයි අද දවසේ පුතාලට පුරුදු කරන්නේ. ඔය අභ්‍යාස මාලාවේ තියෙන ගණන් ටික පුතාලා තනියම කරන්න ඒවා කරත හැකි. අද පුතාලට 28 පිටුවේ තියෙන ගුණන වගු ටික සම්පූර්ණ කරලා ඉවරලා මෙන්න මේ 28 පිටුව. ගුණ කිරීමේ ගණන් 12ක් තියෙනවා පුතාලා හොඳට බලාගන්න මේ උඩ තියෙන ගුණන වගු ටික පුතේ කියව කියව පහළට පුරවන්නේ. 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12යි කියලා කටින් කියව කියව උඩ ඉඳන් පහළට. පහළට කියව කියව පුරවන්න. හරි. දැන් මේ පාඩම 4 වසරේ දරුවන්ටත් සමහර අයට අලුතෙන් එන දරුවෝ මේව දන්නේ මොකද ඉස්කෝලවල දුවක් කෙරිලා නැහැ ඒ නිසා ඔයාලා අද ඉගෙන ගන්න මට්ටම පුතේ තාම 4 වසරේ අය ඉලක්කලවත් කරපු නැති අය ඉන්නවා ඒ නිසා ඔගොල්ලෝ අද ලොකු ජයග්‍රහණයක් ඕන බලන්න පුතාලට දැන් මේ ටික හරි ලේසි මම මේකේ ගුණ කිරීමේ ගණන් 12 තියා ගන්නවා මෙන්න බලන්නකෝ දරුවනේ 1 2 3 4 5 6 26 4 35 4 16 4 48 ගුණ කරනවා 4 28 ගුණ කරනවා 4 69 ගුණ කරනවා 4 හත්වෙනි ගණනේ සිට හතලිස් තුන ගුණ කරනවා හතරේ දහහත ගුණ කරනවා හතරේ පනස් දෙක ගුණ කරනවා හතරේ දහ නවය ගුණ කරනවා හතරේ තිස් හත ගුණ කරමු හතරින් විසි පහ ගුණ කරමු හතරේ පුතාලට මෙතනින් එහාට පහෙන් ගුණ කරගන්න එක නම් තනියම අල්ල ගන්න පුළුවන් පුතේ තනියම කරගන්න පුළුවන් ඕන බලන්න මේ කොච්චර ලේසිද කියලා දැන් පුතාලා මාත් එක්ක දෙකෙන් ගුණ කරන බෙදෙන ගොඩාක් ගණන් හැදුවා තුනෙන් ගුණ කරන බෙදෙන ගිය සතිය කළා දැන් එහෙමනම් පුතේ හතරෙත් ගුණන වගුව කටපාඩම් නම් පුතාලට මේක හරි ලේසියි. මොන බලන්න පුතේ අපි ගණන් ටික හදමු. හරි. හා. ඉතිරි දානම යටින් වැඩි ඉඳ තියාගත්තේ නැහැ. ඒ නිසා මම මේ ගණන් වල අංක ටික පොඩ්ඩක් මම කළා. ඉතිරි දාන්න ඉඳ තියාගන්න. හොඳයි මේක හරිය ලේසි ක්‍රමයක් පුතේ. ඔයාලා මේ නැවත නැවත මේක බලන්න. ගුණ නවගුව කටපාඩම් කරගෙන මේ වැඩේ බලන්න.
हतर वरा खाय बलान पुते हतर वरा खाय हतर वरा खाय विसी हतर है विसी हतर इन अग इलाकम दारी ना विसी हतर इन हतर दानवा देखा कितुरु पुते में विसी हतर इन हतर दाबु हम इतुरु इन देखा के एकाक ने में देखा इन सापी ये देखा में इतनी आटी चूड़ी रे लिया गानो देंगा आपे कुना करमु हतर वरा देख बलान पुताला हतर वरा देख की ये अट्टाई हतर वरा देख अट्टाई अट्ट में में देख एक तो करमु नामय दहाय हतर वरा देख अट्टाई अट्ट में देख एक तो करनो नामय दहाय इन साप ते में तने दहाय लिए ना कोटे कोटु देख का लिया नहीं ना उत्तर ये एक सिया हतर आय कामारु देख ना मंग उगाना ने पुते में का लेसी में लेसी हाँ हतर वरा पहा बलन हतर वरा पहा दे मंगहानो कोटे में पुताल केले वराय हतर वरा पहा विस्साय हिनाम विस्सेम बिंदु दानवा देखा कितुरुई इलागट बलान पुताला हतर वरा तुन हतर वरा तुन दोला हाय हतर वरा तुन दोला हाय दोला हाट मेन में देखे कतु करमो दहा तुन दहा हतर हिनांग उत्तर एक ही यदे एकसिया हतरी हाय हरे हतर वरा खाय गुणकर्म पुते हतर वरा खाय मेन हतर वरा खाय विसी हतराय विसी हतरिं हतर दानव देका कितुरुय एंद विसी हतरिं हतर दापुआम इतुरुवेन्नी देकाय तें गुणकरान ओने पुताल कियेंद हतर वरा एक हतर वरा एक हतराय हतरट मेन्न मे देक एकतु करमु पहा हाय हरिम लेसी नेद पुते हरे लेस दिया क्योंकि ये लंगड़ बालान हातर वाराक अट नहीं थी नहीं हातर वाराक अट तीस देखे इन देखा दानवा तूना कितुरुए हातर नहीं थी नहीं हातर दासे आए ये दासे टेका तो कराना उन्हें मितने थी नहीं तुरु तूना दासे टेतूना दाहात दाहाट दाहाना में इना उत्तरे मिथेन दहा दान एक अणु देखा विसी अट हतर वरा अट बलन बुद्धि हतर वरा अट हतर वरा अट तीस देखा इना तीस देखे अगे इलाका में तीस देखे देख दाने तुना कितुरु हतर वरा देख हतर वरा देख अटाय अट टेक तो करान पुते मे तुन नवय दहाय एकोलहा हिना मिथन एक सीय दोलहाय उत्तर है पुते बोटे का दिल से ना तो बला ने मैं हरी हो जाए पुते इलांग बला ना हतर वारा नवय हतर वारा नवय तीस हाय हिना अभी तीसाय दाम पुते हाय आगे इलाकम तीसाइंग हाय दान वाकी आदि तुरवे ने तुनाई ये तुने में तेंत दान हातर वाराक हाय विसी हातर आय हिना विसी हातर टेक तो करान उन में तुम देना विसी हातर टे तुना विसी पहा विसी हाय विसी हातर हरे नेत बुदे हातर वाराक हाय विसी हातर आय विसी हातर टे में तुना विसी पहा विसी हाय विसी हातर ना देसीय है ते हाय හරි මේක අමාරු දෙයක් නෙමෙයි පුතේ මේකට ගුණන වගු ටිකක් පාඩම් කරගත්තාම හරිම ලේසි හොන බලන්න මේ ටිකටත් උත්තර දෙන්න හොඳ පුතාලා වගේ 4 වරක් 3 4 වරක් 3 12යි එහෙනම් 12න් 2 දානවා 1ක් ඉතුරුයි 4 වරක් 4 කීයද 4 වරක් 4 16යි දාසයට මෙන්න මේක එකතු කළොත් කීයද 17යි දැන් මේ අපේ පන්ති වල දරුවෝ සර් උගන්වන විදිහටම උගන්වන්නත් දැන් දන්නවා මම දන්නවා මම කියලා දෙන විදිහටම මේක කරන දරුවෝ ගොඩාක් ඉන්නවා මට දැන් දෙමව්පිය මුණ ගැහුණාම කියපු අවස්ථා තියෙනවා කෝල් කරලා කියපු අවස්ථා තියෙනවා ඉතින් හරි ආසයි සර් කියලා දෙන විදිහටම ඒ විදිහටම කරනවා කොච්චර ශෝක්ද පුතේ ඔයාලට ඉගෙනීම කොච්චර පහසු වෙනවද ඉස්සරහට යනකොට वाला पुदूम दुमा के तवटिक कालिंग शिष्यात् कि कोच्चर
තමන්ට හොඳ ලකුණකට එන්න පුළුවන්ද කොච්චර ලේසිද පහසුද කියලා තේරෙයි මේ ටික පුරුදු වුණාම. ඒ නිසා පොතේ පහවසරට ගිහිල්ලා තච්ච පොත්වල මේ වගේ චූටි ගණන් තමයි හදන්න තියෙන්නේ. ඒ නිසා හොඳට පුරුදු වෙන. මේ සර් කියලා දෙන වචන වලින්ම පුතාලත් පුරුදු වෙන. ගෙදර බෝඩ් එකක් තියෙනවා නම් අම්මට තාත්තට හදලා පෙන්නන්න. ඕගොල්ලෝත් අර ටීචර්ලා සර්ලා වගේ හදලා පෙන්නන්න. මෙන්න මෙහෙමයි ගුණ කරන්න කියලා. සර් වගේම පුරුදු වෙනවා. හතර වරක් හත. හතර වරක් හත බලන්න පුතේ. මේ තියෙන්නේ හතර වරක් හත 28යි. එහෙනම් 28න් අපි 8 දාමු කියද ඉතුරු 2යි. 28න් 8 දාපුවාම ඉතුරු වෙන්නේ 2ක්. 2 යටින් තමයි. හතර වරක් 1 4යි. 4යි. 4ට මේ දෙක එකතු කළොත් 5 6 68යි. ඊළඟට බලන්න පුතේ හතර වරක් 2. හතර වරක් 2. හතර වරක් 2 8යි. නම් මෙතන දාන්නේ 8. හතර වරක් 5. හතර වරක් 5 20යි. 20යි. එහෙනම් 20 කෙලීම මෙතන දානවා. උත්තරය 208යි. 208යි. ඊළඟ බලන්නකෝ. හතර වරක් 9ය. හතර වරක් 9ය 36යි. 36න් 6 දානවා 3ක් ඉතුරුයි. හතර වරක් 1. හතර වරක් එක හතරයි. හතරට එකතු කරන්න ඕනේ පුතේ මෙන්න මේ තුන. පහ හය හත. උත්තරේ කීයද? 76යි. 76යි. මෙතන බලමු. හතර වරක් හත. හතර වරක් හත 28යි. 28න් 8 දානවා 2ක් ඉතුරුයි. හතර වරක් 3. හතර වරක් 3 12යි. එහෙනම් 12ට දැන් කරන්න ඕනේ පුතේ මේ දෙක එකතු කරන්න. 12යි 2යි 13 14. 14යි. උත්තරය 148යි. මෙතන බලන්න පුතේ හතර වරක් 5. හතර වරක් 5 20යි. එහෙනම් 20න් අග ඉලක්කම තමා බිංදුව. 20න් බිංදුව දානවා 2ක් ඉතුරුයි. හතර වරක් 2. හතර වරක් 2 8යි. 8ට මේ දෙක එකතු කරමු 9 10. දැන් පුතාලට රටාවල්ලන්න මේ ගණන් ටික මේ ගණන් 12ම හැදුවේ පුතේ එකම රටාවකට. දැන් මේ හොඳට තේරෙනවනි පුතේ. ඔයාලට මේකේ හදන රටාව වර දෙකෙන් ගුණ කළා වගේමයි තුනෙන් ගුණ කළා වගේමයි රටාවක් තියෙනවා. මේ රටාවට ඕන කරනව හදනකොට මෙන්න මේ ගුණන වගෝ. ඔන්න බලන්න මේ ටික හදන්න. පුතාලා නැවත නැවත සැරයක් මෙන්න මේ හදන රටාව හොඳට බලලා වීඩියෝ එක දෙසරයක් හරි තුන්සරයක් බලලා හරි මේ බෙදීමේ රටාව අල්ල ගන්න. ගුණ කිරීම අල්ල ගන්න. ඊට පස්සේ පුතේ තනියම මේ ගණන් ටික හදන්න. හා එහෙම නැත්නම් නැවත සැරයක් මේ ගණන් 12 අම්මලාට කියන පොතක ලියලා දෙන්න කියලා පුතාලා හදලා පෙන්නන්න. ඉතාලම ලේසි පුතේ ගුණ කිරීම. ඊට වඩා වේගෙන් ඔයාලට හදන්න පුළුවනුත් ඇති. හරි. දැන් එහෙමනම් අපිට බෙදීම තමයි දැන් අද කතා කරන්න තියෙන්නේ පුතේ. ඒතකොට බෙදීම පුරුදුමු. දැන් ඔයාලා දැන් මේ ගුණ කිරීම බෙදීම ඉගෙන ගන්න පුතේ හතරේ පුතේ උඩරිම තියෙන මට්ටමට. සමහර ලාට හතර වසරේ දරුවෝ ඉන්නවා. තාම ඒගොල්ලන්ට මේ ගුණ කිරීම දන්නේ නැහැ. තාම බෙදීම බැහැ. ඒ නිසා පුතේ ඔයාලා දැන් තුන ශ්‍රේණියේදීම මේ කරන්නේ ලොකු වැඩ කොටසක්. ඒතකොට හතරේ වැඩ ගොඩාක් ලේසි වෙනවා. හතරට ගිහිල්ලා වැඩිපුර ඔයාලට විශේෂ කාරණා ඉගෙන ගන්න පුළුවන්. දැන් මේක මේ ක්‍රමේ ඔයාලගේ අම්මලා තාත්තලා දැන් බලන් හිටිය දන්නවා. ඒ ක්‍රමේ ඔයාලට දැන් බය නැතුව අම්මලා තාත්තලා කියලා දෙයි. මෙන්න මෙහෙමනේ පුතේ ගුණ කරන්නේ මෙහෙමනේ කියලා. අම්මලා තාත්තලා ගුණ කරන්න දන්නවා පුතේ. ඊට වඩා ලොකු ගණනොත්. නමුත් පුංචි ළමයින්ට මේ වගුව බල බල ගුණ කරන්න කියලා දෙන ක්‍රමේ ඉතිරි දාන ක්‍රමේ ඇඟිලි නමල එකතු කරන ක්‍රමේ ඔන්න දැන් අම්මලා තාත්තලා බලන් හිටියේ. පුතාලට මේක ලස්සනට උදව් කරයි කියලා දෙයි. ඔයාලා හොඳට හදන්න දැන් 2 3 4 5 ගුණන වගුත් කටපාඩමේ තියාගන්න. අපි එහෙමනම් දැන් බෙදීම අද දවසේ කතා කරලා අදට වැඩ ඉවර කරගමු. බෙදීම මේ ගුණන වගුවෙන් අපිට සමානව හතරට බෙදන්නත් පුළුවන් පුතේ. අපි දැන් අර තුනෙන් බෙදීම පුතාලා හොඳට පුරුදු වුණානේ. දැන් එහෙනම් බලමු හතරෙනුත් ඒ විදිහටම බෙදන්න පුරුදු වෙන්න. හරි. අපි එහෙමනම් පෙරලා ගන්නකො පුතාලගේ 26 වෙනි පිටුව 26 වෙනි පිටුවේ තියෙනවා
සමානව 4ට බෙදමු. මේක හරි ලේසි වැඩක් පුතේ. සමානව 4ට බෙදමු. පළවෙනි එක 20 බෙදන්න කියනවා 4ෙන්. 20ක් සමානව 4 දිනෙකට බෙදන්න. මේ බලන්න පුතේ. පුතාල වගුවේ දැක්කා නේද 20 ඉන්නවනේ. දින 20ට 4 ගොඩවල් 5ක් තියෙනවා. නේද? ඔන්න බලන්න 20 මං අඳිනවා 4 ගොඩවල් 5කින්. 1යි 2යි 3යි 4යි 5යි 20 කියලා කියන්නේ 4 ගොඩවල් 5ක්. 20ට තියෙනවා 4 ගොඩවල් 5ක්. 4 5 20. මේ 20 සමානව බෙදන්න ඕනේ පුතේ 4 දිනෙකට. ඔන්න බලන්න පුතේ 20 4 දිනෙකට බෙදනවා. මෙහෙම දාන්නම්කෝ. මෙන්න 4 දිනෙකට බෙදනවා. එතකොට බලන්න එක්කෙනෙකුට දෙනවා මෙන්න මේ ටික. තව කෙනෙකුට දෙනවා මේ ටික. තව කෙනෙකුට මේ ටික. තවට මේ ටික. එහෙනම් 20 සමානව 4කට බෙදනොත් ගොඩවල් 4කට. අපි හිතමුකෝ මේ 4 දෙනා A B C D කියලා. එතකොට බලන්න A ටත් 5ක් හම් වෙනවා, B ටත් 5යි, C ටත් 5යි, D ටත් 5යි. එහෙනම් 20ක්. අපි හිතමු බිස්කට් 20ක් ගෙනල්ලා පුතේ 4 දිනේකට බෙදුනාම එක්කෙනෙකුට හම් වෙන්නේ 5 5 5 5. එහෙනම් සමානව බෙදුනොත් 5යි. 20 4ට බෙදුනොත් 5යි. මේ බලන්න පුතේ අපේ වගුවේ තියෙනවානේ 20ක් සමානව 4ට බෙදුනාම 20ට 4 ගොඩවල් 5යි. නැත්නම් 4ට බෙදුනොත් 5යි. මේ ගුණන වගුවේම බෙදපුවාම උත්තර තියෙනවා. හරි. ඒ නිසා ඔයගලන්ට බලන්න මේ සටහනේ දීලා තිනවා යටින් 20ට 4 ගොඩවල් 5යි. නම් 20 4ෙන් බෙදුනාම උත්තරේ කීයද? 5යි. 24 බෙදමු. මෙන්න බලන්න 24. 4යි 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 20යි. මෙතන 20යි. ඔන්න තව 4ක් එමු 24යි. එහෙනම් දැන් අපිට ඕනේ කරන්නේ පුතේ 24 4ට බෙදා ගන්න. මේ 24 සමානව 4 දිනෙකට බෙදුනොත් බලන්න පුතේ මේ සමානව බෙදුනොත් එක්කෙනෙකුට හම් වෙන්නේ කීයද? 1 2 3 4 5 6. සමානව බෙදුනොත් එක්කෙනෙකුට හම් වෙන්නේ 6 6. එහෙනම් 24 4ට බෙදුනොත් 6යි. දැන් පුතාලට මේ වගුවේ මෙන්න මේ ඕනම බෙදීමකට උත්තරේ කියන්න පුළුවන්. 24 4ට බෙදුනොත් 6යි. 28ක් 4ට බෙදුනොත් 7යි. පුතාලට ඕන නම් ඕක පුළුවන් මොනවා හරි ද්‍රව්‍ය ටිකක් අරගෙන අම්මට කියන්න කොස් සැට ටිකක් හරි කමන්නේ පුතේ. දැන් කොස් ගස් යට මේ දවස්වල කොස් සැට හරි වැඩිලා තිනවා. හරි. කොස් සැට ගණන් කළා 28ක් අරගෙන මේ සුඩට ඕක බෙදන්න බලන්න සමාන ගොඩවල් 4කට. ඒතර 28 4ට බෙදුනොත් 1 ගොඩකට එන්නේ පුතේ 7 7 7 7. කොස් සැට හරි ටොනික් මුඩි හරි 20ක් අරගෙන සමාන ගොඩවල් 4කට බෙදලා බලන්න සමාන පුතාලට ලැබෙන්නේ 5 5. ඇත්තටම අම්මලා තාත්තලා දැනගන්න ඕනේ මේ දේ පොඩි කාලේ දරුවෝ මේ ක්‍රියාකාරකම් වගේ ඉගෙන ගන්නවා. දරුවෝ ආසයි විවිධ දේ රෙස් කරන්න. පහසු දෙයක් ගණන් කරන්න පහසු දෙයක් නම් හොඳයි. ඒ නිසා අපි හිතමු රබර් වත්තක් තියෙනවා නම් රබර් ඇට ටිකක් අහුල ගන්න. දොඹ ගස් ටිකක් තියෙනවා නම් දොඹ ඇට ටිකක් අහුල ගන්න. ටොනික් මෝඩි ටිකක් කඩේකින් ගිහින් එකතු කර ගන්න. එහෙම නැත්නම් දරුවාට මොන හරි ගණන් කරන්න පහසු දෙයක්. කොස් ඇට ටිකක් හරි කමන්නේ. එතකොට කාසි ටිකක් වුණත් මේ සුළු තියලා කමන්නේ. එතකොට දරුවට මේ ප්‍රමාණ දීලා ඔන්න පුතේ 20ක් තියෙනවා. ඔක බෙදන්න බලන්න මටයි අම්මටයි අයියටයි අපි 4 දිනාට කිව්වම එතකොට දරුවා බෙදා ගන්න කුසලතාවය එනවා ටික ටික. 20 4ට බෙදුනොත් 5යි. එතකොට දරුවා පිළිගන්නවා මේක මේ ද්‍රව්‍ය වලින් බෙද 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 ඉන්නවට වඩා වගුවෙන් බෙදනකොට වැඩි ඉක්මන්. මේ 24ක් අරන් ඕක සමසමව බෙද බෙද ඉන්නවට වඩා 24ට 4 වරක් 6යි. 24ක් 4 දිනකොට බෙදුනාම 6 6. එහෙනම් පුතේ ඔන්න බලන්න 16 4ට බෙදුනොත් 4යි, 12 4ට බෙදුනොත් 3යි. තාත්තගේන ටොපි 8ක් බෙදනවා අයියටයි වාටයි. එතකොට සම සම වෙනනම් 8ක් සමානව 4 නේ 4 දිනෙකට බෙදුනොත් පුතේ. අපි දැන් ටොපි 8ක් ගෙනල්ලා ඔන්න ගෙදර 4 දෙනා බෙදා ගන්නවා සම සම වෙනනම් 8ක් 4ට බෙදුනොත් 2යි. 4ක් 4 දිනෙකට බෙදුනොත් 1යි. ඒ වගේම 32ක් 4ට බෙදුනොත් 8යි. 36ක් 4ට බෙදුනොත් නම් අපි දුන් පන්ති කාමරේ ළමයි 36 දෙනෙක් ඉන්නවා. මේ 36 දෙනා කණ්ඩායම් 4කට ගුරුතුමිය වෙන් කරනවා. එතකොට පුතේ එක කණ්ඩායමකට ළමයි 9යි. අන්න 4 ගොඩ 9 වරක් 4 4 වරක් 9 36 නම් 36 4ට බෙදපුවම එක ගොඩකට ලැබෙන්නේ 9යි. දැන් ඔන්න අපි මේ වගුවේ තියෙන සංඛ්‍යා බෙදීම පුරුදුනා. අම්මලා අහන්න ප්‍රශ්න 20 4ට බෙදුනොත් කීයද? 5යි. 32 4ට බෙදුනොත් කීයද? 8යි. ඕනම් කතන්දරයක්. පේරගෙඩි 28ක් තියෙනවා.
මේක අපි දානවා උර හතරකට එක උරයකට කියනවා 28 හතරට බෙදුනොත් හතයි එක උරයකට පෙරගිනි හතයි ළමයි 32ක් ඉන්නවා ක්‍රීඩා කරන්න මේගොල්ල පිල් හතරකට බෙදුනා 32 හතරට බෙදුනොත් එක පිලකට ළමයි 8යි අන්න ඒ වගේ බෙදීම දැන් අපි බලමු පුතේ මේ දෙක බෙදුවා දැන් ඊළඟට අපි බෙදන්න කියනවා 13 ඔන්න බලන්න පුතේ 13ක් බෙදුනොත් කීයද කියලා 13ක් බෙදනවා සමාන දැන් මෙතන තියෙන්නේ 12ක්නේ පුතේ මෙතන 4 කොටවල් 3 12යි 13 කියන්නේ ඊට වඩා එකක් වැඩි මෙතන තියෙනවා දැන් 13ක් නේ 4 කොටවල් 1 2 3 4 5 අවැරදුනා පුතේ 13ක් නේ ඉන්න මම මේක මකලා 13ක් ඇඳලම ගන්න ඕන බලන්න 13ක් 4ට බෙදන්න ඕනේ 13ක් 4ට බෙදාදි පුතේ 13 කියලා කියන්නේ 4 ගොඩවල් 3ක් 12යි 4 ගොඩවල් 3ක තියෙනවා 12ක් එහෙනම් මෙතන 12ක් තියෙනවා 12ට වඩා එකම එකක් වැඩි 13ට ඔන්න මෙතන තියෙනවා දැන් 4යි 4යි 4 ගොඩවල් 3ක් 12යි 12 එකයි 13යි මේ 13 සමානව අපි බෙදුනොත් 3 4 දෙනෙකුට අපි හිතමු ABCD කියලා 4 දෙනා Aට ලැබෙන්නේ 3යි Bට ලැබෙන්නේ 3යි Cට ලැබෙන්නේ 3යි Dට ලැබෙන්නේ 3යි එතකොට හැම කෙනාටම හම්බෙන්නේ පුතේ කීයේ කීයද 3 3 3 3 එහෙනම් 13 4ට බෙදපුවාම 3යි එක්කෙනෙකුට ලැබෙන්නේ 3යි එතකොට ඉතුරු වෙනවා 1ක් ඉතිරි 1යි පුතාලට මේක ගෙදරදී අම්මලා මොනවාරි ද්‍රව්‍ය 13ක් අරන් පෙන්නයි පුතේ 13ක් අරන් බලන්න සමානව ගොඩවල් 4කට බෙදලා එතකොට 3 3 3 ගොඩවල් 4කට බෙදෙනවා එකක් ඉදුණා ටොනික් මෝඩි නම් ටොනික් මෝඩි එකක් ඉදුණා කාසි නම් කාසි එකක් ඉදුණා අනේ වගේ නම් 13ට 4 බෙදුවොත් 3යි ඉතුරු එකයි එහෙනම් පුතේ වගුවෙන් ඕක බෙදන්නෙත් මෙහෙමයි 13 නම් 4ට බෙදා ගන්න ඕනි බලනවා වගුවේ 13ට අඩු කවුද 12 12ට 4 ගොඩවල් 3යි නම් 13ට තියෙන්නේ 4 ගොඩවල් 3යි 13 4ට බෙදුණා 3යි 12ක් ගෙනල්ලා 4 දෙනාට බෙදුණත් එක්කෙනෙකුට හම් වෙන්නේ 3යි නම් 13ක් ගෙනල්ලා බෙදුණත් ඒත් එක්කෙනෙකුට හම් වෙන්නේ කීයද 3යි හැබැයි ඉතුරු වෙනවා එකක් අපි ඊළඟ ගාන බලමු 23 බෙදන්න 4 23 කියලා කියන්නේ ඕන බලන්න 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12යි 4 වරක් 4 16යි 4 වරක් 5 20යි 20යි 3යි 23 මේ ටිකේ 20ක් තියෙනවා 20ට තව 3ක් එකතු කරොත් 23 දැන් මේ 23 අපි හිතමුකෝ 20 කෝත 23ක් තියෙනවා මේක දැන් බෙදන්න යන්නේ 4 දෙනෙකුට ඔන්න බලන්න පුතේ සමසමව බෙදුනොත් එක්කෙනෙකුට හම් වෙනවා මේ වගේ 5ක් අනිත් කෙනාටත් Bටත් හම් වෙනවා ශිෂ්‍යත්ව දැන් ශිෂ්‍යත්වයෙන් පස්සේ 6 වසරට යන්න ඉන්න පන්තිවල කොච්චර ලංකාවේ දහස් ගණන් ළමයි ඉන්නව ඒගොල්ලන් තාම 4න් 5න් බෙදා ගන්න ගුණ කරන්න දන්නේ නැහැ. හැබැයි පන්තිත් ගොඩකට ගිහිල්ලා. දැන් ඔයාලා නෙමේ දරුවනේ. ඕගොල්ලන්ට ඉහළ පන්ති ඉන්න අයියලා කල හිතමුකෝ මේ දවස්වල හොගාලේ ඒගොල්ලන්ට ඉස්කෝලේ ක්ලාස්, ඔන්ලයින් ක්ලාස් ඔයාලා මේ කරන මට්ටමට ගුණ කිරීම බෙදීම තාම 4 වසරේ අයියලා කලවත් ඔය කියන පන්තිවල කරලා නැහැ ප්‍රති. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ ගොඩක් ඉදිරියට ගිහලා තියෙනවා. 4 පොතේත් උප්පරිම තියෙන්නේ පුතාලට ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් 4න් ගුණ කිරීම 5න් ගුණ කිරීම දක්වා විතර. දැන් ඔයාලා ඉන්නේ මේ මට්ටම පහු කරගෙන මේ යන්නේ. හරි. ඒ නිසා පොතේ ඔන්න 4න් බෙදනකොට අපි බලනවා 23 4න් බෙදනවා නම් 23ට අඩු 20. 20 4ට බෙදුනොත් 5යි නම් 23 4ට බෙදුනත් 5යි. ඉතුරු වෙනවා 3. හරි. දැන් අපි ඔය දීලා තියෙන ගුණන වගුවත් එක්ක තියෙන බෙදීම ගණන් ටික. දැන් ඒ වුණාට හිතන්න එපා මම මේ ටික 4 වසරට ගිහිල්ලාම පුරුදු වෙන්නම් දැන් ඕනේ නැහැ කියලා. දැන්ම පුරුදු වෙන්න පුතේ. ඔන්න බලන්න ගුණන වගුවෙන් 4න් බෙදීම පුහුණු වෙමු. දැන් මෙතන තිනවා 4න් බෙදීම ගණන් 8ක් දීලා. බලන්න පුතේ මේ 8ටම උත්තර පුතාලා මම ලියනකොටම කියනවා. 12 බෙදුනොත් 4ට කීයද මේ තියෙන්නේ. 12 4ට බෙදුනහම කීයද? 3යි නම් 12 4ට බෙදුනොත් 3යි. මෙන්න දෙවැනි ගාන. 28 4ට බෙදුනොත් කීයද? 28 මෙන්න ඉනවා. 28 4ට බෙදුනොත් 7යි. නම් 28ට 4 ගුණවල් 7යි. 20 4ට බෙදුනොත්. හරි මම බෝඩ් එකේ ගණන් ටික ලියන අතරතුරදී පුතාලා ටග් ගාලා හදන්න බලන්න මේ ගණන් ටික.
මම ලියලා ඉවර වෙන්න කලින් හදලා ඉවර වෙන්න ඕනේ. හරි මම හිතනවා මේ ටිකට උත්තරේ වැරදි කියලා. ඔන්න බලන්න පුතේ 24ට බෙදුනොත් 24ට බෙදුනොත් එතකොට අපි චක්‍ර පාඩම් කරලා දිනවා 20ට 4 වරක් 5යි මේ දින 24ට බෙදුනොත් 5යි 16 4ට බෙදුනොත් 4 වරක් 4 නිදාසින 16 4ට බෙදුනොත් 4යි ඊළඟට 8 4ට බෙදුනොත් 8ක් ගෙනල්ලා 4 දෙනෙකුට බෙදුනොත් මේ තියෙන අට හතරට බෙදුනොත් දෙකයි. නං අට හතරට බෙදුනහම උත්තරේ දෙකයි. 32 හතරට බෙදුනොත් මේ තියෙන 32ට හතර වරක් අටයි. හතරට බෙදුනොත් අටයි. 24 හතරට බෙදුනොත් බලන්නකො පුතේ 24 හතරට බෙදුනොත් කීයද? 6යි. 24 හතරට බෙදුනොත් 6යි. 36 හතරට බෙදුනොත් 36 හතරට බෙදුනොත් 9යි. එහෙනම් මෙන්න මේ ටික ඔක්කොගේම හරි ඇති. ටික ඉතාලම ලේසි. එහෙනම් පුතේ ඔන්න අපිට වගුවේ තියෙන සංඛ්‍යා බෙදන්න පුළුවන්. ඔන්න බලන්න වගුවේ නැති සංඛ්‍යා ටිකකුත් ඔතන බෙදීම දීලා තිනවා. 6 වෙනි ගාන 14 බෙදන්නේ කොහොමද? 4. බලන්න පුතේ 14 වගුවේ නැහෙනේ. කවුද 14ට අඩු? 14ට අඩු 12. 12 හතරට බෙදපුවාම 3යි නං 14ක් 4ට බෙදුනත් 3ක් ලැබෙනවා. බලමු අපි ඉතිරි කොච්චරද කියලා. ඔන්න බලන්න පුතේ ඉතිරි හොයන විදිය. 14 4ට බෙදපුවාම හොයන්නේ 14ට අඩු 12නේ. 12 4ට බෙදුනොත් 3යි නම් 14 4ට බෙදුනොත් 3යි. එතකොට 4 ගොඩවල් 3ක් කොච්චරද? 4 වරක් 3 12යි. 12යි නම් තව කීයක් ඉතුරුද බලන්න. 14ට 13 14. ඉතිරි දෙකක්. ඕක අමාරු නේ පුතේ. ඕක පුරුදු වෙන්න. ඔන්න බලන්න දෙවැනි ගාන. දෙවැනිනේ මේක මේක 6 නං මේක 7. 22 4ට බෙදන්නේ යන්නේ 22 4ට. දැන් බලන්න පුතේ ටට්ටක් ගාල වගුව 22ට අඩු කෙනා තමයි 20. එහෙනම් 20ක් 4ට බෙදුනොත් 5යි. එහෙනම් 22 4ට බෙදුනත් ලැබෙන්නේ 5යි. එතකොට 4 වරක් 5 20යි. තව කීයක් ඉතුරුද බලන්න. 20 ඉඳන් 21 22 දෙකක් ඉතුරු. එහෙනම් ඉතුරු දෙකයි. 29 4ට බෙදන්න යන්නේ. 29ට අඩු කවුද? 28. එහෙනම් 28 4ට බෙදුනොත් 7යි නම් 29 4ට බෙදුනොත් 7යි. එතකොට බලමු ඉතිරි කොච්චරක් තියෙනවද කියලා. 4 වරක් 7 28යි. එතකොට පුතේ 28ක් තියෙනවනේ. 4 ගොඩවල් 7ක 28යි. 29 වෙන 1යි. එහෙනම් මෙතන ඉතිරි 1යි. හරිනේ. 4 ගොඩවල් 7ක් 28යි. ඉතුරු වෙන්නේ 1යි. නම් මේක 29ක් සමානව 4 දිනේකට බෙදුනොත් පුතේ අපිට එක්කෙනෙකුට දෙන්න පුළුවන් 7යි. නේ? 29ට අඩු 28. 28 4ට බෙදුනොත් 7 නිසා 29 බෙදුනත් 7. එතකොට 4 වරක් 7 28යි. ඉතුරු වෙනවා 1ක්. හරි. අවසාන ගාන බලන්න. 35. කොහොමද 35ක් බෙදන්නේ 4 දිනේකට? 35ට අඩු වගුවේ ඉන්න කෙනා තමයි පුතේ 32. නං 32ක් සමානව 4 දිනේකට බෙදුනොත් එක්කෙනෙකුට ලැබෙන්නේ 8යි. 4 වරක් 8 32යි. එතකොට තව කීයක් ඉතුරුද? 35 වෙන 32 කීයද? 33 34 35 ඉතිරි 3යි. ඉතිරි 3යි. එනිසා පුතේ වගුව බලාගෙන මෙන්න මේ බෙදීම පුරුදු වෙන. දැන් මෙතනින් එහාට අපිට තියෙන පුතේ දීර්ඝ බෙදීමේ ක්‍රමයට ගණන් සෑදීම. හොඳයි. අපි දැන් ගිය සතිවල 2න් 3න් බෙදන ගුණ කරන පුරුදු වෙලා තියෙන්නේ. ඔය උඩින්ම දීලා තියෙන පුතේ
හතරෙන් බෙදීම පුරුදු වෙමු කියලා ගණන් දෙකක්. ওই ගණන් දෙක තමයි පියවරෙන් පියවර හදලා තියෙන්නේ. ඉතින් ඕක පියවරෙන් පියවර දැන් හදන විදිය පුතාලා දන්නවා. ඕක පියවර හතර වෙන වෙනම දක්වලා තියෙන්නේ. මුලින්ම කරන්න ඕනේ මොකද්ද? 96 හතරෙන් බෙදනවා නම් පළවෙනි පියවර 9 හතරට බෙදලා බලන එක. 9ට අඩු 8. 8ට 4 ඒවා 2යි නම් 9ටත් 4 ඒවා 2යි. ඕක තමයි පළවෙනි පියවර. ඊළඟ පියවර මෙතන හදලා පෙන්නලා තියෙනවා. ඊළඟට කරන්නේ මොකද්ද? මේ 4 දෙකෙන් ගුණ කරනවා. එහෙනම් මොකද කරන්නේ පුතේ? 4 වරක් 2 8යි. 9න් 8ක් අඩු කළොත් 1යි. මේ 6 ගන්නවා 5කට කියලා තියෙනවා නේද? මෙන්න මේ 6 5කට ගන්නවා. එතකොට මෙතන 16යි. එහෙනම් ඊළඟ පියවරේදී කරන්න ඕනේ මොකද්ද? 4ට බෙදලා 2 8යි 16. එහෙනම් දැන් කරන්නේ 16ට 4 ගුණවල් කීයද බලලා දාන එක. මේ තියෙන 16 4ට බෙදුනොත් 4. එහෙනම් උඩට දානවා 16 4ට බෙදුනොත් 4යි. එහෙනම් දැන් කරන්නේ පුතේ ඊළඟට 4 වරක් 4 ගුණ කරලා 5කින් දානවා. එතකොට මේ විදිහට හදනවට වඩා එක සැරේම හදාගන්න එක ලේසිනේ. මෙතන 4 වරක් 2 8යි 1යි 16ට 4 වරක් 4යි 16යි විදිහට. ඔය විදිහට විස්තර විස්තර නැතුව පුතේ එක සැරේම හදන් යන්න පුළුවන්. ඔතන ඔය තියෙන ගාන සම්පීවරෙන් පීවර හදන විදිහ පෙන්නලා. ඒ නිසා පුතාලට එකවරම හදන් හදන් යන්න පුරුදු වෙමු. ඕන මම මේක මෙතන හදනවා බලන්න පුතාලා. 4 වරක් 2 8යි 9න් 8ක් අඩු වුණොත් 1යි මේ 6 ගන්න පහලට 16යි. දැන් තියෙන 16 4ට බෙදන්න. මේ තියෙන 16 4ට බෙදුනොත් 4යි. 4යි. 4 වරක් 4 16යි 16න් 16න් බෙදන්න. ඔන්නම පුංචි කතන්දරයක් කියනවා. අපි හිතමු පොල් ගෙඩි 96ක් තියෙනවා. මේ 96 කූඩ 4කට සමානව බෙදන්න ඕනේ. පොල්ගෙඩි 96 කූඩ 4කට සමානව බෙදන්න ඕනේ. එතකොට අපි බලමු පුතේ එක කූඩයකට පොල්ගෙඩි කීයක් එනවද කියලා. එහෙනම් 96 4ට බෙදුනොත් උත්තරේ කීයද? 24යි. එහෙනම් එක කූඩයකට පොල්ගෙඩි 24 24 24 වැටෙනවා නේද? දැන් අපි ආයසරයක් බලමු. එහෙනම් 24 4ෙන් ගුණ කළා 96ම ලැබෙයිද කියලා. 4 වරක් 4 16යි. 6 දානවා එකක් ඉදිරි. 4 වරක් 2 8යි 8යි මේ 1යි 9. එහෙනම් 96 නැවත ලැබෙනවා නේද පුතේ? 96 ලැබෙන වෙන 96 සමානව 4ට බෙදපුවාම 24ම තමයි. ඊළඟට බලමු 63ක් සමානව 4ට බෙදලා වෙන ඊට යටපේඩියේ ගාන මෙතන 63 බෙදනවා 4. මම පියවරෙන් පියවර ලියන්නේ මේ තනි ගානෙම එක සැරේ හදනවා. 6 4ට බෙදුනොත් 6ට අඩු 6ට අඩු කෙනා 4. 4ට 1යි නම් 6ට 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි. 6න් 4ක් අඩුනොත් 4 නම් 5 6 2යි මේ 3 ගන්න පහලට 23යි. දැන් තියෙන්නේ පුතේ 23 4ට බෙදා ගන්න එක. හොඳට බලන්න වගුවේ. 23ට අඩු 20 20 4ට බෙදුනොත් 5යි. එහෙනම් පුතේ 23 4ට බෙදුනා 5යි. 4 වරක් 5 20යි ඉතුරු 3යි. එහෙනම් ඔන්න උත්තරේ සමානව 4ට බෙදුනොත් 63ක් එක ගොඩකට ලැබෙන්නේ 15යි. හැබැයි ඉතුරු වෙනවා කීයද? 3ක්. දැන් එහෙමනම් පුතේ ඔයාලට යටින් දීලා තියෙනවාද බෙදීමේ ගණන් 15යි. මේ ගණන් 15 හොඳට බලාගන්න. 15යි අනිත් පැත්ත 12යි 27යි. අපි අද 4ෙන් බෙදීමේ ගණන් 27ක් දැන් හදමු. මේ 27න් පස්සේ පුතාලට තනියම හදන්නත් දීලා තියෙනවා අනිත් පිටුවේ ගණන්. ඔන්න බලන්න පුතේ ගණන් 27. පළවෙනි එක තමයි 89. 52 68 75 94 96 72 96 72 56 65 90 පුතාලටත් වඩා මේක 4 වසර ඇයි ලක් කළාට තමයි වටින්නේ. හැබැයි අපේ පන්තිල ඉන්න දරුවෝ නම් මේව හොඳටම පුළුවන් වෙලා ඇත්තේ. නමුත් 4 දරුවෙකුට තමයි මේ මට්ටමට බෙදීම දැනගත යුත්තේ. ඔන්න බලන්න පුතේ එහෙමනම් 4ෙන් අපි බෙදනවා. දැන් මේව පුළුවන් වුණාම බලන්නකෝ සර් ඊළඟට කොච්චර ඔයාලට වැඩිපුර ගණන් උගන්වනවද පන්තියේ කොච්චර වේගින් උගන්වනවද කියලා තේරෙයි. මේ ටික ඉවර වෙච්ච ගමන්. හරි.
ඔන්න මං ඉරි ටිකකුත් ගහ ගන්න පුතේ හරියටම පුතාලා අර කොටුවෙන් කොටුව ඉලක්කම් හදන්න ලියන්න එපේ හරි ඔයාලට දීලා තියෙන පැවරුමේ ලස්සනට කොටු තියෙනවා පුතේ ඒ නිසා ඔයගොල්ලන්ට කොටු ගහන්න පළවෙනි එක බලන්න 89 එහෙමනම් පුතේ වගුවෙන් දැන් බලලා මට උත්තරත් කියන්න ඕනේ හොඳ පුතාලවගේ හා 84ට බෙදුනොත් බලන්න පුතේ 84ට බෙදුනොත් 8ට 4 ගඩවල් කීයද 2යි 2යි එහෙනම් මෙතන ලියන්න ඕනේ 2 ඊළඟට 2 ගුණ කරන්න ඕනේ 4 වරක් 2 8යි දැන් ඉරක් ගැහුවා අඩු කළා 8න් 8 බිංදුවයි ඊළඟට මතකයි නේද පුතේ මෙන්න මේ 9 පහලට ගන්නවා දැන් හැදෙන්නේ 9 9 4ට බෙදන්න ඕනේ බලන්න පුතේ 9ට අඩු කවුද 8 8 4ට බෙදුනොත් 2යි නම් 9 4ට බෙදුනොත් 2යි 4 වරක් 2 8යි අඩු කරන්න 9න් 8ක් කීයද 1යි පුතාලට අනිවාර්යෙම මේක කොහොම නමුත් පුරුදු වෙන්න වෙනවා අඩුම ගානේ 4 ශ්‍රේණියට ගිහිල්ලා හරි මේක පුරුදු වෙන්න වෙනවා अभी दैम पुरु दे मुहते हाँ इन असू नाम सामान हाथ रट बेदन तेन एक विशी देखा इतना पनास देख बेद पहाट हाथरे गडवाल पहाट अभी बालम वगु पहाट आडू के ना पहाट आडू के ना हाथर हाथर ट हाथरे गडवाल इकाय हिना बोते पहाट हाथरे गडवाल इकाय हाथर वारा एक हाथर आय අපි ඉරක් ගහලා අඩු කරනවා පහෙන් හතරක් අඩු කළොත් එකයි ඔන්න එක පියවරක් හරි ඊළඟට තියෙන්නේ මේ දෙවනි ඉලක්කම පහලට ගන්න මෙයා පහලට ගත්තොත් මෙතන හැදෙන්නේ 12යි 12 හතරට බෙදන්න ඕනේ 12 බලන්න පුතේ 12 ඉන්නවා මෙතන 12 හතරට බෙදුනොත් කීයද 3යි 12 හතරට බෙදුනොත් 3යි 4 වරක් 3 12යි 12න් 12 බිංදුවයි ना मेना उत्तर दहाय सामान दहाट बेद हयट हतरे गोडवाल बलानपुते हयट हयट अडुकिन पुते हतर हतरट हतरे गोडवाल इकाई ना हयाक हतरट बेदुना इकाय हतर वाराक एक हतर आय होना पीराक घाल अडू करू हयंग हतराक अडू हतरी ना पहा हय दिकाय මේ 8 ගන්න පහලට මේ 8 ගන්න පහලට 28යි 28 4ට බෙදමු මේ තියෙන වගුව 28 4ට බෙදුනොත් 7යි 28 4ට බෙදුනොත් 7යි 4 වරක් 7 28යි 28න් 28ක් බිංදුවයි එහෙමනම් පුතේ 68 සමානම 4ට බෙදපුවාම එක ගොඩකට 17යි 17යි හත් පහ බෙදමුකෝ බලන්න දැන් පුතාලට දන්නවා මේ ක්‍රමය. හත බෙදන්න ඕනේ හතරට. හතට අඩු කවුද? හතට අඩු කෙනා 8 ගන්න බෑනේ. හතට අඩු කෙනා 4. හතරට 1යි නම් හතට තියෙන්නේ හතරේ ගොඩවල් 1යි. දෙකක් ගන්න බෑ. හතර වරක් 1 4යි. අඩු කරමු අපි 7න් 4ක් ගණන් කරන්න පුතේ 4 ඉඳන් 5 6 7 3යි. මේ පහ ගන්න පහලට 35යි. දැන් අපිට 35 බෙදා ගන්න ඕනේ. 35ට අඩු කවුද? 35ට අඩු 32. 32ට 4 වරක් 8යි නම් පුතේ 32ට 4 ඒවා 8යිනේ. 35ටත් 4 ගොඩවල් 8යි. 4 වරක් 8 32යි. 4 වරක් 8 32යි. අඩු කරමු 35න් 32. 33 34 35 3යි. එනම් උත්තරේ 18යි ඉතරි 3යි 94 බෙදමු 9ට 9 4ට බෙදුනොත් බලන්න පුතේ 9ට අඩු 8 8 4ට බෙදුනොත් 2යි නම් 9 4ට බෙදුනත් 2යි 4 වරක් 2 8යි 4 වරක් 2 8යි දැන් අඩු කරන්න 9න් 8ක් 1යි මේ 4 ගන්න පහලට 14යි
දැන් 14 බෙදන්න ඕනේ පුතේ 14 නැත්තම් වගේ ඉන්නවා ඊට අඩු කෙනෙක් 12 එහෙනම් 12 4ට බෙදපුවාම 3යි නම් 14 4ට බෙදුණත් එන්නේ පුතේ 3යි 4 වරක් 3 12යි කීයක් ඉතුරුද 13 14 2යි එහෙනම් උත්තරේ 94ක් අපිට මොන හරි පොල් ගෙඩි 94ක් ගොඩවල් 4කට බෙදෙනවා එක ගොඩකට පොල් ගෙඩි 23යි 23 23 ගොඩවල් 4ක් වෙනවා එතකොට ඉතුරු වෙනවා පුතේ කීයක්ද 2ක් ඉතුරු වෙනවා තව 2ක් සමාන බෙදපුවාම ගොඩවල් 4කට එක ගොඩකට 23 බැගින් ඉතුරු වෙනවා තව 2ක් හරි දැන් එහෙමනම් පුතේ ඔයාලා මේ රටාව තේරෙනවා එකම විදිහට මේ ප්‍රශ්නේ අහන්නේ එකම විදිහට ගණන් හදන්නේ නම් මේ ටිකටත් හොඳට බලා ගන්න නවය හතරට බෙදන්න යන්නේ නවයට අඩු කවුද නවයට අඩු 8 8 හතරට බෙදුනොත් 2යි නම් නවය හතරට බෙදුනත් 2යි උතාල මේ මං හදන විදිහම වගුව බල බල හදන්න එතකොට හරි 4 වරක් 2 8යි 9න් 8ක් අඩුනවා 1යි මේ 6 ගන්න පහලට 16යි එහෙනම් 16 බෙදුනොත් 4ට මේ තියෙන්නේ 16 4ට බෙදුනොත් 4යි හතර වරක් හතර දහසයයි දහසෙන් දහසයක් අඩුනොත් බිංදුව. එහෙනම් උත්තරේ තමයි පුතේ සමානව හතරට බෙදුනොත් 24යි. 24යි. ඔන්න අපි 72 බෙදන්න යන්නේ. බලන්න හොඳට මේක මේ. හත හතරට බෙදනවා. හත. හතට අඩු කවුද ඉන්නේ පුතේ වගේ? හත නෑනේ හතට අඩු කෙනා ඉන්නේ හතර. හතරට හතරේ ගොඩවල් 1යි නං හතට තියෙන්නේත් හතරේ ගොඩවල් 1යි. හතර වරක් 1 4යි බලන්න පුතේ ඉතුරු 4 ඉඳන් ගණන් කරලා 5 6 7 ඉතුරු 3යි මේ දෙක ගන්න පහලට 32යි 32 4ට බෙදා ගන්න ඕනේ මේ තියෙන පුතේ වගේ 32 4ට බෙදුනොත් 8යි එහෙනම් 32 4ට බෙදුනොත් 8යි හතර වරක් 8 32යි අඩු කරන්න 32 න් 32 බින්දුවයි පහෙන් හතරක් අඩු කළොත් 1යි මේ 6 ගන්න පහලට 16යි 16 හතරට බෙදුනොත් මේ තියෙන්නේ 16 හතරට බෙදුනත් 4යි හතර වරක් හතර 16යි 16න් 16 බින්දුව එහෙනම් උත්තරේ වෙන්නේ 14යි සමානවනේ 56ක් හතරට බෙදුනොත් පුතේ උත්තරේ 14යි 65 හය හතරට බෙදුනොත් හයට අඩු හතර හතරට හතරේ ගොඩවල් 1යි නම් පුතේ හයටත් හතරේ ගොඩවල් කීයද 1යි හතර වරක් 1 4යි අඩු කරන්න 6න් 4ක් 4 ඉඳන් 5 6 2යි මේ 5 ගන්න පහලට 25යි එහෙනම් පුතේ 25 හතරට බෙදන්න ඕනේ බලන්න 25ට අඩු 24 24 4ට බෙදුනොත් 6යි නම් 25 4ට බෙදුනත් 6යි 4 වරක් 6 24යි ඉතුරුයි 1ක් 65ක් 4ට සමානව බෙදුනොත් පුතේ ඉන්නේ එක ගොඩකට 16යි 16 16 16 ගොඩවල් 4ක් එනවා 1ක් ඉතුරු වෙනවා එහෙනම් 94ට බෙදමු පුතේ 9යට බලන්න 9යට අඩු කවුද 8 8ට 2ක් තියෙනවා නම් 9යටත් 4ේ ගොඩවල් 2යි හතර වරක් 2 8යි දැන් අපි අඩු කරන්න ඕනේ 9න් 8ක් කිය 2යි මෙයා ගන්න පහලට 10යි බලන්න දරුවනේ 10යට 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 4 ඒවා කියද පුතේ 10යට අඩු 8 8ට 2යි නම් 10යට 4 ගොඩවල් 2යි හතර වරක් 2 8යි බලන්න පුතේ කීයද 10න් 8ක් අඩු වුණොත් ගණන් කරන්න 8 ඉඳන් 9 10 2යි හරි තව ගණන් ටිකක් තියෙනවා පුතේ අපි හදමු හරි පුතේ ඔයාලට තව ගණන් පහක් තියෙනවා ඒ පහත් අපි දැන් මේ විදිහයටම හදලා ඉවර කරලා අපි අනිත් පිටුවේ ගණන් වලට යමු දැන් පුතාලට මේ එකම විදිහට බෙදීම තියෙන්නේ
මේක නැවත නැවත පුතේ හොඳට බලලා මේ රටාව පුරුදු වෙන්න. දැන් පුතාලට වගුව බලන විදිය පුරුදුයි, ගුණ කරන විදිය පුරුදුයි, ඉතිරි දාන විදිය පුරුදුයි. හරි. එහෙනම් මෙන්න මේ ගණන් ටිකෙන් පස්සේ අපි අනිත් පිටුවට යනවා පුතේ. එතකොට අනිත් පිටුවෙත් අපිට බෙදීමේ ගණන් 12ක් තියෙනවා. අන්නේ බෙදීමේ ගණන් 12 ඉවරනකොට පුතාලට බෙදීම ෂෝක් එකට පුරුදු වෙලා තියෙයි. හරි. ඕන්න පුතේ බලන්න දැන් මේ ගණන් ටික. 5 4ට බෙදුනොත් 5ට 4 ගොඩවල් අපි බලනවා වගුවෙන්. දැන් ඔයාලා දන්නවා 5ට අඩු 4 4ට 4 ගොඩවල් 1යි නම් 5ට 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි. දැන් අපි ඉරක් ගහලා අඩු කරනවා. 5න් 4ක් අඩු කරන්න 1යි. දැන් පුතේ ඔයාලා දන්නවනේ මෙයා ගත්තා 5ලට 14යි. දැන් මෙතන හැදෙන්නේ 14. දැන් අපිට 14 4ට බෙදා ගන්න ඕනේ. බලමු 14ට අඩු කවුද? 12. 12ට 4 ගොඩවල් 3යි නම් 14ටත් 4 ගොඩවල් 3යි. 4 වරක් 3 12යි. 4 වරක් 3 12යි. දැන් අඩු කරමු 14න් 12ක්. 12 ඉඳන් ගණන් කරමු. 13 14 ඉතිරි 2යි. එහෙනම් උත්තරේ 13යි ඉතිරි 2යි. දැන් පුතාලට ඊළඟ මාසේ කරන ගණන් වලට මේ බෙදීමේ ගැටලු දෙනවා. එතකොට ගැටලු දීලා ඒකේ අහනවා එක ගොඩකට කීයද ඉතිරි කීයද කියලා ගැටලු අහනවා. එහෙනම් බෙදීමේ ගැටලු පවා අපි ලබන මාසේ විසඳනවා. එතකොට පුතාලා බෙදා ගන්න පුළුවන් වෙනවා. කොහොමත් ලබන මාසේ කරන්නේ දෙකෙන් බෙදීම විතරයි. එතකොට දැන් 3න් 4න් 5න් පුළුවන් දරුවෝ යන්න පුරුමු වෙවි මේ ටික නැවත නැවත කරන්න. නමුත් දෙකෙන් බෙදෙන මට්ටම තමයි ලබන මාසෙත් මම බලාපොරොත්තු වෙන්නේ. මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා, පෙළක් අය ඉන්නවා, තාම අනේ ගණන් අල්ල ගන්න අමාරුයි අමාරුයි කියන අය. දැන් අපේ පන්තිවලට අලුතෙන් මේ වෙනකොට සම්බන්ධ වෙන දරුවෝ මම දන්නවා 1 සිට 100ටවත් ලියන්න දන්නේ පිළිවෙලට. 1 සිට 100ටවත් ලියපු නැති දරුවෝ අලුතෙන් දැන් සම්බන්ධ වෙනවා. එතකොට ඒ අයට බෙදීම ගුණ කිරීම නෙමෙයි, මට ඊටත් කලින් යාලට අර කරපු ඔක්කොම මතක් කරන්න වෙනවා. ඒ නිසා අපි බින්දුවටම බහින්නේ බෑ පුතේ. ආයි බින්දුවේ ඉඳන්ම පටන් ගන්නෑ. නමුත් ඒ ටිකක් හිමීට යනවා. අපි පොඩ්ඩක් හිමීට යමු ඊළඟ මාසෙ. මේ 4න් 5න් ගුණ කරන්න බෙදන්න මහන්සි වෙන්න එපා. පුරුදු වෙච්ච පුතාලා දිනපතා මේ ගණන් ටිකක්ම නැවත පොතක ලියලා හරි බෙදීම ගුණ කිරීම පුරුදු පුහුණු වෙන්න. මම ඕගොල්ලන්ට එහෙම පුරුදු වෙච්ච දරුවන්ට අමතර පැවරුම් හදලා දෙනවා. ඒ පුහුණුව දිගටම පවත්වාගෙන යන්න. හරි. බලන්න පුතේ මේ ටික. 81 4ට බෙදන්න යන්නේ. එහෙනම් 8ට 4 ගොඩවල් බලමු. 8ට 4 ගොඩවල් කීයද? 2යි. එහෙනම් පුතේ 8 4ට බෙදුනොත් 2යි. 4 වරක් 2 8යි. දැන් අපි අඩු කරමු 8න් 8ක් 0යි. මෙයා 5ලට ගත්තොත් කීයද? 1යි. 1ට 4 ඒව බලන්න පුතේ. 1කට 4 ගොඩවල් 1ක්වත් නෑ 0යි. 4 වරක් 0 0යි. එකෙන් බිඳුවක් අඩුනොත් ඉතිරි 1ක්. එහෙනම් 81ක් සමානව 4කට බෙදුනොත් පුතේ 1 ගොඩකට 20 20 20 එන්නේ ගොඩවල් 4 ඉතුරු වෙනවා 1ක්. 49 බෙදමු. 4ට 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි. 4න් 4ක් අඩුනොත් 0යි. මේ 9 ගන්න 5ලට 9යි. දැන් අපිට ඕනේ පුතේ 9 4ට බෙදා ගන්න. 9යට අඩු 8. හරියට පුතේ 9යට අඩු 8. 8ට 4 ගොඩවල් 2යි නම් 9යටත් 4 ගොඩවල් 2යි. 4 වරක් 2 8යි. දැන් අඩු කරන්න 9න් 8ක් කීයද? 1යි. එහෙනම් ඔන්න ඔය විදිහට පුතේ 4න් බෙදීමත් හරිය ලේසි. දැන් 5න් බෙදන්න නම් පුරුදු කරන්න දෙයක්වත් නැහැ. පුතාලා නිකම්ම බෙදාගෙන බෙදාගෙන යයි. හරි. 84 බෙදමු. 8ට. 8ට 4 ගොඩවල් 2යි. 4 වරක් 2 8යි. 8න් 8ක් 0යි. මෙයා 5ලට ගත්තොත් 4යි. 4ට 4 ගොඩවල් තියෙනවා පුතේ 1ක්. එහෙනම් 4 4ට බෙදුනොත් 1යි. 4 වරක් 1 4යි. 4න් 4ක් 0යි. ඕක තමයි පුතේ බෙදීමේ ක්‍රමය. ඉතින් මේක පුරුදු වෙන්න මේක අමාරු නෑ. බෙදමු 57ත්. දැන් 57 එකවර බෙදන්නේ 5 බෙදලා ඉන්නවා ඉස්සෙල්ලා. 5ට 4 ගොඩවල්. 5ට අඩු 4. 4ට 4 ගොඩවල් 1යි නම් 5ට 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි.
දැන් අඩු කරමු අපි 5න් 4ක් කීයද 1යි මෙන්න මෙයා පහලට ගත්තොත් කීයද 17යි දැන් 17 4ට බෙදන්න ඕනේ බලන්න 17ට අඩු කවුද ඉන්නේ 17ට අඩු 16 16 4ට බෙදුනොත් 4යි නම් 17 4ට බෙදුනම් 4යි 4 වරක් 4 16යි 17න් 16ක් අඩු වුනොත් 1යි හරි එහෙමනම් පුතේ දැන් අපි අනිත් පැත්තේ පිටුවේ තියෙන ගණන් 12 බෙදීම හදලා බෙදීමෙන් අවසන් කරමු දැන් ලබන මාසෙ ඉඳන් ආපහු අපි එකතු කරන අඩු කරන ගුණක කරන බෙදනත් පුහුණු වෙන ගමන් සංඛ්‍යා අවබෝධයත් පුහුණු වෙන ගමන් ඊළඟ මාසෙට අපි තව හොඳ පාඩම් ටිකක් ඉවර කරනවා ඒතර පුතාලට අප්‍රේල් මාසෙ වෙනකල් වෙනකොට සම්පූර්ණ තුන ශ්‍රේණිය පෙළ පොතම නිමයි පුතේ අප්‍රේල් මාසෙ වෙනකොට පුතාලගේ ගණන් අච්චු පොත සම්පූර්ණයෙන්ම අවසන් හරි ඔන්න පුතේ මම බලන්න මේ ගණන් ටික එකවරම ලියනවා බෝඩ් එකේ 92 56 60 92 56 60 85 52 97 77 57 77 57 68 54 90 73 පුතාල මේ දැන් බෙදීම ඉගෙන ගන්න ගුණ කිරීම ඉගෙන ගන්න ක්‍රමේ තමයි පුතේ කොච්චර ලොකු පන්තියකට ගියත් ওই ක්‍රමයට තමයි පුතාලට බෙදන්න ගුණ කරන්න වෙන්නේ දැන් ඔයාලට ඊළඟ අවුරුද්දේ 4 වසරට ගිහිල්ලා හරි ආයි 5ට 6ට ගිහිල්ලා හරි වෙන ක්‍රමයක් නෑ පුතේ ඔයාලා කවද බෙදුවත් බෙදනකොට බෙදීමේ ක්‍රමය ඕකම තමයි ඉතින් දැන්ම පුරුදු වුණාම ගොඩාක් පහසුයි හරි ඔන්න බලන්න හරි කොටු වෙන් කරගෙන හදමු පුතේ දැන් අපිට කොටු පොතක හදනකොට පුතේ හැම වෙලෙම ඉලක්කම් ලියන්න ඕනේ කොටුව මැද්දේ කොටු මැද්දක ඉලක්කම් ලියන්න පුරුදු වෙන්න ඕනේ කොටුව මැද්ද ඉලක්කම් ලියලා ඉලක්කම් තුනේ ගණනොත් අපි පහුගිය දවස්වල බෙදුවා නේද දෙකෙන් බෙදණේම කළා ඉලක්කම් තුන. ඉතින් තුනෙන් හතරෙන් බෙදණේම වුණත් පුතාලට ඉලක්කම් තුනේ ගණන් දැන් හදන්න ඇත්තටම පුළුවන්. අපි අප්‍රේල් මාස ඉවර වෙනකල් සුට්ටක් හිමීට තුනේ පොත ඉවර වෙනකල් හිමීට හිමීට යමු. ඊට පස්සේ අපිට පුළුවන් පුතේ විභාගයක් තියලා පුතාලගේ මට්ටම බලලා හොඳට ගොඩනැගිච්ච දරුවන්ට මට පුළුවන් වෙනම විශේෂ පන්තියක් පවත්වාගෙන යන්න. හරි. එහෙමනම් මෙතන ගණන් 12ක් තියෙනවා පුතේ මේ 12ත් ඉස්සෙල්ලා වගේමයි හරිම ලේසි අපි දැන් මේ ගණන් 12 හොඳට පුහුණු වෙලා යමු ඊට පස්සේ පුතාලා මේ බෝඩ් එක නොබලා මේ වීඩියෝ එක නොබලා තනියම හදන්න පුළුවන් මේ ගණන් 12 පොතේ බලන්නකො මේ ටික හොඳට පුරුදු වුණොත් ඔව් දැන් ওই 3 4 පන්ති වල තියෙන අමාරුම පාඩමක් තමයි පුතේ බෙදීම සමහර දරුවන්ට මේ දෙකෙන් බෙදීමත් බොහොම අමාරුයි. නමුත් දැන් ඔයාලට ගණන් ගොඩාක් උගන්නන විදිය බලන් ඉඳලා තියෙනවා. ඒවා නැවත 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 බලන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම් කවදාවත් බැරි වෙන්නේ නැහැ පුතේ ඔයගොල්ලන්ට. පුළුවන් වෙනවමයි. ඕන බලන්න. 92 4ට බෙදනකොට 9 4ට බෙදා ගන්න. බලන්න පුතේ 9ට අඩු කෙනාට 8ට 4 ගොඩවල් දෙකක් තියෙනවා නම් 9ටත් 4 ගොඩවල් දෙකයි. ඕක හැමෝටම පුළුවන්. 4 වරක් 2 8යි. දැන් 9න් 8ක් අඩු කරනවා කීයද 1යි. මෙයා පහලට ගත්තොත් 12යි. දැන් අපිට තියෙනවා 12 4ට බෙදන්න බලමු. මේ තියෙන්නේ 12. 12 4ට බෙදුනහම 3යි නම. 12 4ට බෙදුනොත් 3යි. 4 වරක් 3 12යි. 12න් 12 බිංදුව. එහෙනම් උත්තරේ තමයි 23. 23. 56 4ට බෙදන්න ඕනේ 56 5ට 4 ගොඩවල් බලමු 5ට 5ට අඩු 4 4ට 4 ගොඩවල් 1යි නම් 5ටත් 4 ගොඩවල් 1යි 4 වරක් 1 4යි
දැන් අඩු කරන්න ඕනේ පුතේ පහෙන් හතරක් අඩු වුණොත් කීයද? එකයි. මේ 6 ගන්න පහලට 16යි. දැන් 16 හතරට බෙදන්න ඕනේ මේ 3. 16 හතරට බෙදුනොත් 4යි. 4 වරක් 4 16යි. 16න් 16ක් අඩු වුණොත් 0යි. එහෙනම් 56 හතරට බෙදුනොත් 14යි. 60ක් සමානම හතරට බෙදන්න ඕනේ. අපි හිතමු ළමයි 60 දෙනෙක් ඉන්නවා. මේ 60 දෙනා කණ්ඩායම් හතරකට බෙදන්න ඕනේ තරඟයක් පවත්වන්න. අබේදම් 6ට 4 ගොඩවල්. බලන්න 6ට අඩු කවුද? 6ට අඩු 4. 4ට 4 ගොඩවල් 1යි නම් 6ට 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි. 6න් 4ක් අඩුනොත් 5 6 2යි. මේ බිඳුව ගන්න පහලට 20යි. 20 හතරට බෙදන්න. 20ට 4 ගොඩවල් ගන්න කීයද? 5යි. එහෙනම් පුතේ 20ට 4 වරක් 5යි. 4 වරක් 5 20යි බිඳුව. එහෙනම් පුතේ 60ක් සමානව 4ට බෙදුනොත් මේ දෙන උත්තරේ එක ගොඩකට 15 වෙන එක කණ්ඩායමකට ළමයි 15යි. 85ක් සමානව 4ට බෙදන්න ඕනේ කියලා හිතමු. පොල් ගෙඩි 85ක් තියෙනවා. මේක බෙදන්න ඕනේ කූඩ 4කට. ලොකු කූඩ 4ක් තියෙනවා. සම සමව බෙදන්න ඕනේ. අපි බෙදමු. 8ට 4 ගොඩවල් මේ තියෙන්නේ. 8ට 4 ගොඩවල් 2යි. 4 වරක් 2 8යි. 8න් 8ක් බිඳුවයි. මෙයා ගන්න පහලට 5යි. දැන් බලන්න පුතේ 5ට 4 ගොඩවල් 5ට. 5ට අඩු කෙනා 4. 4ට 4 ගොඩවල් 1යි නම් 5ටත් 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි. 5න් 4ක් අඩුනොත් කීයද? 1යි. එහෙමනම් පුතේ පොල් ගෙඩි 85ක් තියෙනවා නම් කූඩ 4කට නම් දාන්න ඕනේ පුතේ. 1 කූඩයකට පොල් ගෙඩි 21ක් වැටෙනවා. 21 21 ගොඩවල් 4යි. හැබැයි 1 පොල් ගෙඩියක් මොකද වෙන්නේ? ඉතුරු වෙනවා. බෙදපුවාම ඉතුරු වෙනවා පුතේ. දැන් පුතාලා බිස්කට් එකක් ගෙනල්ලා බලන්න සම සම අර මාරි බිස්කට් එකක් අරන් හරි ගෙදර තමන් 3 දෙනෙක් අරන් එහෙම සම සම බෙදපුවාම සමානලාට 1ක් 2ක් ඉතුරු වෙනවා. අපි ඉතින් ඉතුරු එකත් මොකද කරන්නේ? ඒකත් ඉතින් කනවා නේද? නමුත් සමාන බෙදපුවාම ඉතුරුවක් වෙන්න පුළුවන්. 52 4න් බෙදමු පුතේ. 5ට දැන් පුතාලා ටක් ගාලා හුරුයි නේද? වගුව බල බල ඉන්න ඕනේ නැහැ. 5ට 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි. 5න් 4ක් අඩු වුණොත් 1යි. මෙයා ගත්තොත් කීයද? 12යි. දැන් තියෙන්නේ 12ට 4 වරක් බලන්න. 12 4ට බෙදුණොත් 3යි. 4 වරක් 3 12යි. 12න් 12 බිඳුවයි. ටික ටික වේගය වැඩි කරන්න ඕනේ පුතේ. දැන් බෙදෙන වේගයත් වැඩි කරගන්න. වේගය වැඩි කරගන්න කලින් ඉස්සෙල්ලාම හරියට බෙදන්න පුරුදු වෙලා ඉන්න ඕනේ පුතේ. ඔක අමාරු දෙයක් නෙමෙයි. 9 4ට බෙදුණොත් බලන්න පුතේ. 9 4ට බෙදුණොත් 9ට අඩු 8. 8 4ට බෙදුණොත් 2යි නම් 9 4ට බෙදුණාම 2යි. 4 වරක් 2 8යි. අඩු කරන්න 9න් 8ක් කීයද? 1යි. මෙයා ගන්න පහලට 17යි. 17යි. එහෙනම් පුතේ දැන් 17 4ට බෙදන්න ඕනේ. බලන්න 17ට අඩු කවුද? 16. 16 4ට බෙදුනොත් 4යි නම් පුතේ 17 4ට බෙදුනත් 4යි. නේද? 17ට අඩු 16නේ. 16ට 4 ගොඩවල් 4ක් තියෙනවා. කියන්නේ 17ටත් 4 ගොඩවල් 4යි. 4 වරක් 4 16යි. 17න් 16ක් අඩු වුණොත් 1යි. දැන් එහෙමනම් උත්තරේ තමයි පුතේ 24යි ඉතිරි 1යි. දැන් අපි පන්ති පටන් ගන්න කාලෙට හරි කවුරුවත් පන්තිලට එන්න එපා. එකතු කිරීමත් බැරුව අඩු කිරීම ගුණ කිරීම බෙදීම හතරම අල්ලගන්න බැරි වුණා කියාගෙන ඉන්න එපා. මොකද මේ මම පන්ති කාමරේ උගන්වන්නෙත් මම, වීඩියෝ එකෙන් උගන්වන්නෙත් මම. ඒ නිසා මේක ඔළුවට ගන්න චූට්ටක්වත් ඌමනා නැත්තම් පුතේ ගණිත විෂය කරගන්න බෑ, ශිෂ්‍යත්වෙ පාස් වෙන්නත් බෑ. ඉතින් එහෙම කම්මැලි බබාලා බොරුවට පන්තිලට එවිල්ලා නිකන් තේරුමකුත් නැහැ. ඒ නිසා මේ ඌමනාවෙන් ඉගෙන ගන්න. මොකද මම ඔයාලට පුරුදු වෙන්න ගොඩාක් උගන්වනවා. ගණන් දෙකක් විතරක් කියලා දීලා හරි දැන් මේ විදිහට හදන්න කියලා මම කියලා දෙන්නේ. ක්‍රමදේ නැවත නැවත 100 වතාවක් උගන්වනවා. නිසා මේක පුළුවන් වෙන්න ඕනේ. දැන් 100 වතාව 1000 වතාව වුණත් වෙනවා. මොකද පුතාලා නැවත 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 මේක බලන්න පුළුවන්. ඒ නිසා බලලා මේ රටාව පුරුදු වෙන්න. ওই රටාවට තමයි සර් කොහොමත් උගන්වන්නේ. 77. දැන් බලන්න පුතේ 77 4ට බෙදාදී 7ට.
හතට හතරේ ගොඩවල් බලන්නේ හතට අඩු කෙනා කවුද හතර හතරට හතරේ ගොඩවල් එකයි නම් හතටත් හතරේ ගොඩවල් එකයි හතර වරක් එක හතරයි අඩු කරන්න ඇඟිලි ගණන් කරලා හතෙන් හතරක් හතරේ ඉඳන් පහ හය හත තුනයි මේ හත ගන්න පහලට 37යි දැන් 37 හතරට බෙදන්න ඕනේ පුතේ 37 හතරට බෙදමු බලන්න 37ට අඩු කවුද 37ට අඩු 36 36ට හතරේ ගොඩවල් 9යි නම් 36ට හතරේ ගොඩවල් 9 නම් 37ටත් හතරේ ගොඩවල් කීයද 9යි හතර වරක් 9 36යි අඩු කරන්න 37න් 36ක් 1යි එහෙනම් උත්තරේ 19යි ඉතිරි 1යි බලන්න පුතේ මේක 57 හතරට බෙදමු 57 පහට හතරේ ගොඩවල් ගණන බලන්න පහට හතරේ ගොඩවල් පහට අඩු හතර හතරට හතරේ ගොඩවල් එකයි නම් පහටත් හතරේ ගොඩවල් ගණන එකයි හැම වෙලෙම බලන්න ඕනේ පහට අඩු කෙනා හතර වරක් එක හතරයි පහෙන් හතරක් අඩු වුණොත් එකයිනේ මේ හත ගන්න පහලට 17යි එහෙනම් පුතේ 17 හතරට බෙදන්න ඕනේ බලන්න 17ට අඩු 16 16ට හතරේ ගොඩවල් ගණන 4යි නම් 17ටත් හතරේ ගොඩවල් 4යි. 4 වරක් 4 16යි. 17 ඉතුරු 1යි. එහෙනම් උත්තරේ පුතේ 14යි ඉතුරු 1යි. හරි මෙන්න බලන්න. 68 හතරට බෙදන්න ඕනේ. 6ට හතරේ ගොඩවල් ගණන බලමු. 6ට අඩු 4. 4ට හතරේ ගොඩවල් 1යි නම් හයටත් හතරේ ගොඩවල් එකයි හතර වරක් එක හතරයි පහ හය හතර ඉඳන් ගණන් කළොත් දෙකක් ඉතුරුයි මේ අට ගන්න පහලට 28යි බලන්න පුතේ 28ට හතරේ ගොඩවල් හරියටම කීයද 7යි 28 හතරට බෙදුනොත් 7යි හතර වරක් 7 28යි 28 28 බිංදුවයි 54 බෙදන්න ඕනේ 5ට 5ට අඩු 4 4ට හතරේ ගොඩවල් 1යි නම් 5ටත් හතරේ ගොඩවල් 1යි හතර වරක් එක හතරයි පහෙන් හතරක් 1යි මේ හතර ගන්න පහලට 14යි දැන් පුතාල වගුවෙන් බලන්න ඕනේ 14 හතරට බෙදෙන විදිය 14ට අඩු 12 12ට හතරේ ගොඩවල් 3යි නම් 14ටත් හතරේ ගොඩවල් 3යි හතර වරක් 3 12යි 14න් 12 කඩනොත් 13 14 ඉතුරු 2යි එහෙනම් පුතේ උත්තරේ 13යි ඉතිරි 2යි දැන් මේක මේ දැන් මෙච්චර ගණන් ප්‍රමාණයක් හදනකොට නම් පුතේ ටික ටික බෙදනවා කියන්නේ මොකද්ද කියන එක හුරු වෙන්න ඕනේ බෙදන්න කලින් දරුවනේ මෙන්න මේ ගුණන වගුව මේක හොඳට කටපාඩම් කරන් ඉන්න වාර 20ක් 30ක් හරි කියව කියව ලිය ලිය පුරුදු වෙලා ඊට පස්සේ මේක ලේසි මොන බලන්න 90 බෙදෙන විදිය 90ම බෙදන්නේ දීර්ඝ බෙදීම කියන්නේ ස්ථානෙන් ස්ථානය අරන් බෙදන්නේ 9යට 4 ගොඩවල් 9යට අඩු 8 8ට 2යි නම් පුතේ 9යට 4 ගොඩවල් 2යි 4 වරක් 2 8යි අඩු කරමු 9න් 8ක් 1යි මෙයා ගන්න පහලට 10යි 10යට 4 ගොඩවල් බලන්න පුතේ 10යට 10ට අඩු 8 8ට 2යි නම් 10ටත් 4 ගොඩවල් 2යි 4 වරක් 2 8යි කීයද 10න් 8ක් අඩු වුණොත් 9 10 8 ඉඳන් ගණන් කරමු 2 එන ඉතුරු 2යි 22යි ඉතුරු 2යි හරි 73 බෙදමුකෝ 4ෙන් 7ට 7ට 4 ගොඩවල් බලන්නේ 7ට අඩු 4. 4ට 4 ගොඩවල් 1යි නම් 7ට 1යි. 4 වරක් 1 4යි. 7ෙන් 4ක් අඩු කළොත් පුතේ 4 ඉඳන් 5 6 7 3යි. මේ 3 ගත්තොත් 33යි. බලන්න පුතේ 33ට. 33ට අඩු 32. 32ට 4 වරක් 8යි නම් 33ටත් 4 වරක් 8යි. 4 වරක් 8 32යි ඉතුරු 1යි
එනිසා පුතේ ඔයාලට මේ වෙන්දෙන් ගැටලු විසඳන්න තියෙනවා ඊළඟට ඒවත් එතකොට අපි දෙනවා ගැටලු මොනවා හරි ගැටලුවක් දෙනවා අපි සමහරට දෙන්න පුළුවන් මේක ටොපි 73ක් තියෙනවා මේක සමානව බෝතල් 4කට දානවනම් එක බෝතලයකට ටොපි කීයද මේ තියෙන්නේ 18යි එවිට ඉතුරු වෙන ටොපි ගණන කීයද 1යි ඒ නිසා බෙදලා උත්තර ගන්න ගැටලු තියෙනවා පුතාලට දැන් අපි මේ මාසේ වැඩ මෙතකින් ඉවර වෙනවා පුතේ මොකද හේතුව දැන් පුතාලට තියෙන්නේ මේ මාසෙට ওই බෙදීම් ටික කරන්න පුතාලට තනියම කරන්න පිටු දෙකක් තියෙනවා 31 32 පිටු ඒවැය තියෙන ගණන් ටික ඔක්කොම පුතේ මේ හැදුව වගේම ගණන් ටික පුතාල ඒ ටික හොඳට හදන්න නැවත නැවත හදන්න ඕනනම් මේකෙන් තව කොලයක් දෙකක් ෆොටෝකෝපි කරලා ගහලා තියාගෙන හරි නැවත නැවත හදන්න ඔය මට්ටම පුළුවන් වෙනවා කියන්නේ පුතේ පුතාලට ඊළඟට මගේ පන්තියේ තියෙන ගණිත ගැටලු ටික ඉස්සරහට තියෙන අභ්‍යාස ටික ඔක්කොම හොඳට අහු වෙනවා ඉස්සරහට අපිට දිනවා පුතේ හතර බසලදී බිල්පත් පාඩම් හදන්න කිලෝ එකක මිල දුන්නේ පස්සේ ග්‍රෑම් 250ක මිල හොයන්න පුතාලට අනිවාර්යයෙන්ම හතරෙන් බෙදා ගන්න වෙනවා මන් දුන්නොත් සීනි කිලෝ එකක් 130යි ග්‍රෑම් 250ක මිල හොයන්න කියලා 130 බෙදන්න වෙනවා හතර ඉතින් බෙදීම බැරුව මේ ගණන් කරන්නත් බෑ පුතේ ඒ නිසා ඔන්න අපි අද දවසේ වෙන් කරගත්තේ හතරෙන් බෙදන්න මේ උගන්නන ක්‍රමයේ හැටියට පුතාලට මේ බෙදීම අල්ල ගන්න පුළුවන් හල නැවත 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 මේක හොඳට වීඩියෝ එක බලලා පුරුදු වෙන්න. දැන් අර මීට කලින් මාස ගානකට කලින් ඉඳපු චූටිම චූටි බබාලානේ මේ දැන් ඔයාලත් ගණිතය දක්ෂ ටිකක් ලොකු බබාල වෙලා ඉවරයි. මොකද චූටිම චූටි බබාලාට තාම 100ට ගණන් කරගන්නත් බැහැනේ. පිළක් අයින්නවා තාම 1 2 3 4 කියලා 100ට යනකල් ගණන් කරගන්න බැහැ. 100ට යනකල් ලියා ගන්න බැහැ. ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් 70ට කිව්වහම ඕක ලියන්න දන්නේ නැහැ. කියවන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලා එහෙම නෙමෙයි දැන් ඉලක්කම් තුනේ සංඛ්‍යාවටත් ගිහිල්ලා තියෙන්නේ. අපි ලබන සතියේ ඉඳන් පටන් ගන්නවා ආයතනයක් ටිකක් අර මූලික අභ්‍යාස ටික. ඒ නිසා අපි ලබන මාස ටිකක් සරලව ගිහිල්ලා ටිකක් හිමීට ගිහිල්ලා මේක පුරුදු වෙන්න අවස්ථාව දෙන්නම් පුතාලට. ඒකම මේ වීඩියෝස් ටික මම පුළුවන් තරම් බලනවා YouTube එකට දාන්න. මොකද එතකොට නැවත නැවත ඕගොල්ලන්ට අරන් බලන්න පුළුවන්. නැත්නම් වෙබ්සයිට් එකට දාලා දවස් ගානකින් පස්සේ අයින් කළාට පස්සේ සමහර අයට මේ ඊළඟට කේන්දරි ගාන ගනී අනේ අපිට හතරෙන් බෙදීම බලන්න බැරි වුණා හතරෙන් බෙදීම එවන්න කියලා. දැන් එහෙම තමයි දෙමව්පියෝ කියන්නේ. ඒ නිසා පුතේ මේක ඔයාලට හැමදාටම බලන්න පුළුවන් ඉන්නේ මම දාලා තිනවා මේ සැරේ YouTube එකට දානවා මේ පාඩම. නමුත් එක වතාවෙම වැඩි කරගන්න. එතකොට වැඩි පහසුයි. අපි එහෙමනම් ඊළඟ මාසේ චූටිම චූටි ගණන් ටිකක් හදලා තව චූටි පාඩම් ටිකකුත් අලුතෙන් ඉගෙනගෙන හොඳට මේ විෂය වැඩි දියුණු කරගමු මම ලබන මාසේ පුතාලට එවනවා පොඩි පැවරුමක්. ඒ පැවරුම නිමා කරලා මාසේ අවසාන වෙද්දී ඊළඟ මාසයෙන් එද්දී පුතාලා අමලතේ ඒ පැවරුම නිමා කරලා ඔයාලගේ නම ලියලා බාකෝඩ් එක ලියලා මට ඒ පැවරුම ගෙනලා බාර දෙන්න ඕනේ. මොකද අපි දැන් පුළුවන් තරම් ඉහළ මට්ටමකට යන්න නම් මට ඔයාලගේ මට්ටම බලා ගන්න ඕනේ. ඔයාලට දැන් හොඳටම බෙදීම පුළුවන්ද ගුණ කිරීම පුළුවන්ද ඉලක්කම් ලස්සනට කොටු මැද්ද ලියන්න පුළුවන්ද කියලා මම බලන්න ඕනේ. ඒ නිසා පොතේ අපි ඊළඟ මාසෙ ඉඳන් පුතාලට දෙන එගීම මට නිමා කරලා ඉවන්නත් ඕනේ. හරි. එහෙනම් අදට මීට වඩා මම පාඩම කරන්නේ. අද හොඳටම ඇති ඔය කරපු ටික. එහෙනම් පොතේ අදට සර් පාඩම මෙතකින් නිමා ගන්නවා. හොඳයි. එහෙනම් සියලු දිනාටම ආයුබෝවන්.